ඇසලපුන් පොහොය දවසේ කියනකොට ඔබ අප කාටත් මතක් වෙන ප්‍රධානම කාරණාව තමයි මේ ලෝකයට ධර්මය විවර වෙච්ච දවස මේ ලෝකයේ සිටින ප්‍රඥාවන්ත උදවියට ජීවිතය ආධ්‍යාත්මය තුල සැරසෙන්න උපකාර වෙච්ච දවස තමයි ඇසලපුන් පොහොය දවස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම දේශනාව පැවැත්වුවේ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා උදෙසා බරණැස ඉසිපතන මිගදායේදී චතුරාර්ය සත්‍ය ධර්මය ඇසුරු කරගෙන අන්තවලට නොයා මධ්‍යම ප්‍රතිපදාව තුළ ගමන් කරන ආකාරය පිළිබඳව ඒ උතුම් දේශනාව දේශනා කරන්නට යෙදුණා පින්වතුනි එවන් වූ දවසක ධර්මයක් අහන්න ලැබෙන එකත් ඔබට මේ ධර්මය තුලින් බුද්ධ ශාසනය නැවත ස්ථාපිත කරගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගික ප්‍රතිපදාව අර්ථාන්විත කරගන්නට උපකාරයක් කරගන්න පුළුවන්. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ආගමකට කොටු වෙච්ච අයකට නෙමෙයි. දැන් ඔබ දන්නවා නේද බුදුරජාණන් වහන්සේ බුදු වෙනකොට ලෝකේ බෞද්ධ හිටියද? නැනේද? ලෝකේ බෞද්ධ හිටියේ නැහැ. අඩුම තරමේ පින්වතුනිද පළමු ධර්ම දේශනාව ශ්‍රවණය කළ පස්වග මහණුන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න කැමති වුණාද ප්‍රතික්ෂේප කළාද? ප්‍රතික්ෂේප කළා. එතකොට බලන්න එහෙනම් බෞද්ධ පිරිසකට නෙමෙයි ධර්ම කියලා තියෙන්නේ. ධර්මය කියලා දෙන්නේ මොන පිරිසකටද? ප්‍රඥාවන්ත පිරිසකටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ අයිති කාටද? ප්‍රඥාවන්ත පිරිසකට. ඒක ඕන ආගමක ප්‍රශ්නයක් නෑ. වර්තමානයේ වුණත් ඕන ආගමකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි යා ප්‍රඥාවන්ත වෙන්නට ඕනේ. දැන් බලන්නකො පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න අකමැත්ත ප්‍රකාශ කරද්දී බුදුරජාණන් වහන්සේගේ තියෙන සත්‍යවාදී බව ඒ පංචවග්ගීය භික්ෂූන්ට ඉස්මතු කරලා පෙන්වුවා භාග්‍යතුන් වහන්සේ. ඒ කාලේ විතරක් නෙමෙයි අද කාලෙත් එහෙමම තමයි. ශ්‍රමණවරු බොරු කියන්නේ. ඒක තමයි ශ්‍රමණත්වයේ ස්වභාවය. ශ්‍රමණවරු කියලා කියන්නේ සත්‍ය කියන අය. සත්‍ය හොයන අය නේද ශ්‍රමණවරු කියන්නේ. පැවිද්දෝ කියලා කියන්නේ සත්‍ය හොයන අයට. ශ්‍රමණවරු කියලා කියන්නේ සත්‍ය හොයන අයට. සත්‍ය හොයන අය බොරු කියයිද? සත්‍ය හොයන අයට බොරු කියන්න බෑ. එහෙනම් එයාට සත්‍ය වෙනවා කියලා කියන්න පුළුවන්ද? බොරු කියනවා. සත්‍ය වෙනවා කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගතිය ඉස්මතු කරලා පෙන්නවා පංචවග්ගීයලට. මම නුඹලාට මීට කලින් කියලා තියනවද මම දහම අවබෝධ කරගත්තා කියලා. උන්වයි ප්‍රශ්නේ ඇහුවා. ඒ බුදුරජාණන් වහන්සේ කිව්වා මම ධර්මය අවබෝධ කරගත්තා. නුඹලා මේ ධර්මය අහන්න කියලා කිව්වා. නමුත් අහන්න කැමැත්තක් තිබ්බේ නැහැ. ශ්‍රමණවරු බොරු කියන්නේ කියන කාරණාව හේතු ගැන්නුවා. නුඹලා අහලා තියෙනවද මම මීට කලින් මං ධර්මය අවබෝධ කරගත්තා කියලා කියලා තියෙනවා. නෑනේ ස්වාමීනි කියලා අන්න එතනදි තමයි ඒ පිළිගැනීමත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඕනෑම ආගමක කෙනෙක් ධර්මය ඇහුවත් හැබැයි ඒ අහන කාරණාව හරියට අහන්නට ඕනේ. එහෙනම් ඒකට යොමු වෙච්ච බවකින් අහන්නට ඕනේ. ඒ කියලා දෙන කාරණාවම තේරුම් ගන්න අහන්නට ඕනේ. එහෙනම් මේ බුදුදහම අයිති වෙන්නේ මේ ලෝකේ ප්‍රඥාවන්ත නුවණැති මිනිස්යන්ට. ප්‍රඥාවන්ත නුවණැති මිනිස්යාගේ ගතිය සත්‍ය හොයන එක. ජීවිතයේ සත්‍ය හොයනවා. සත්‍ය ගවේෂණය කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පහළ වුණ සමාජය සත්‍යවාදී සමාජයක්. සත්‍ය හොයන සමාජයක්. විමුක්තියක් හොයන සමාජයක්. ධර්මයේ දේශනා කරේ එවැනි අයට. ඉන්දිය සමාජයේ මධ්‍යදේශික ජනපදයේ ගත්තහම අද කාලෙත් ඒ කාලේ වගේම යම් තාක් දුරට සත්‍ය හොයනවා. විමුක්තිකාමී ස්වභාවයක් තියෙනවා. ඒ සත්‍ය හොයන්නේ කොහොමද? මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙලක් හොයනවා. දැන් බෝධිසත්වයෝ ගිහි ගේනික් මුනේ සතර පෙර නිමිති දැකලානේ.
එතකොට ඒ සමාජය තුල පින්වතුනි ජීවිතය ඇත්තක් හොයන්න ගිහිගෙයින් නික්මිනවා කියන එක සාමාන්‍ය දෙයක්. දැන් අද කණ්ඩ බොණ්ඩ මුකුත් නැත්තම් ගෙදරක රස්සාවක් හොයාගෙන ගෙදරින් නික්මිලා යන්නේ. අන්නේ වගේ ස්වභාවයක්. ජීවිතේ සත්‍ය හොයන කට්ටිය සත්‍ය හොයීමේ ඕනකමක් ඇති වුණාම විමුක්තිය ඕනකමක් ඇති වුණාම අන්න ගිහි ගිය අතහැරලා යනවා. ගෙදර අතහැරලා යන මොකක් හොයාගෙනද? සත්‍ය හොයාගෙන. මෙන්න මේ සත්‍ය හොයාගෙන බෝධිසත්වෝ ගිහි ගිය අතහැරලා ගියා. සතර පෙර නිමිති දැකලා මහල්ලේ දකින්නකොට කල්පනා කරා මේ විදිහට හැමෝම මහල වෙනවද? මාත් මහලු වෙනවද? මගේ ඥාතිත මිත්‍රාදී මහලු වෙනවද? ලෙඩ වෙනවද? මාත් ලෙඩ වෙනවද? මගේ ඥාති මිත්‍රාදීන් ලෙඩ වෙනවද? මමත් මැරෙනවද? මගේ ඥාතිත මිත්‍රාදීන් මැරෙනවද? ඉතින් මෙහෙම තියාගෙන මොකක්ද මේ ලබන වින්දනේ? මෙන්න මේක හිතන්න ගත්තා. බුදුරජාණන් වහන්සේද? නෑ නෑ නෑ. කවුද හිතුවේ? බෝධිසත්වයෝ. දැන් අපි ඉගෙන ගන්නේ බෝධිසත්වයන්ගේ ධර්මයේද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. හොඳට තේරුම් ගන්න, එතෙන්ද එහා තව දෙයක් හිතන්න තියෙනවා. දැන් මේක සාමාන්‍ය සමාජීය ගතියක්. ඒ වෙනකොටත් ගිහි ගත හැරවලා ශ්‍රමණ සම්පූර්ණ ජීවිතයේ සත්‍යයක් හොයන බොහෝ අය ඒ මධ්‍යදේශික සමාජයේ හිටියා. විවිධ ක්‍රම, විවිධ ප්‍රතිපදා අනුගමනය කරා. මොකටද? සත්‍ය හොයන්න, විමුක්තියක් හොයන්න. එතකොට බෝධිසත්වයොත් මොකද කළේ? කල්පනා කරලා දැන් බලන්න, නිකමට ඔබ කල්පනා කරලා බලන්න, අපට ලෙඩවීමක් ඇති වුණාට, වයසට ගියාට, මරණයක් දැක්කට, මලමිනියක් දැක්කට අපට හිතෙනවද අනේ සත්‍ය හොයන්න ඕනේ කියලා? ඈ බලන්න, හොඳට කල්පනා කරලා අපට මේ දුකින් නිදහස් වෙන්න ඕනේ කියලා. දැන් ඔබ කවුරුත් හිතලා තියෙනවද අපි තව මොහොතක් ජීවත් වේවිද කියලා? දැන් ඔබ නිකමට කල්පනා කරලා බලන්න, මෙතන ඉන්න මේ ධර්මය අහන හැමෝම හෙට වෙනකන් ජීවත් වෙයිද කියලා විශ්වාසයක් නැහැ නේද? ඒ කියන්නේ මරණය අපි තුල පිටිපස්සෙන් එනවා. මැරෙනකොට අපි තුල තියෙන මේ නම්බුනාම, ධනය, බලය, උගත්ත, ඒ වගේ මොනවද ප්‍රයෝජන වෙන්නේ? ඒ වගේ මොනවද ලැබෙන්නේ? ඒ වගේ කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ කාරණා දකින තැනදී අර සිද්ධාර්ථ ගෞතම තාපසයන්න් වහන්සේ සාධාරණ නැද්ද ගිහිගේ නික්මිලා විමුක්තියක් හොයාගෙන යන එක ශ්‍රමණයෙකුත් දැක්කා. අර කවුද කියලා ඇහුවා චන්නකින්. ඒ තමයි ශ්‍රමණයා. මොකද එයා කරන්නේ? එයා මේ ප්‍රශ්නෙට උත්තර හොයනවා. මේකෙන් නිදහස් වෙන්න හොයනවා. දුකෙන් නිදහස් වෙන්න හොයනවා. ශ්‍රමණත්වය කියලා කියන්නේ, පැවිද්ද කියලා කියන්නේ දුකෙන් නිදහස් වෙන මගක් හොයන එක. සත්‍ය හොයන එක, සත්‍ය ගවේෂණය කරන එක. දැන් එතකොට පින්වතුනි, එහෙනම් ඒ සමාජය තුල ගතිය මොකද්ද තිබිලා තියෙන්නේ? සත්‍යවාදීනි, විමුක්තිකාමීනි. අන්න ඒ සමාජයකයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ පින්වතුනි විමුක්තිකාමී සමාජයක. හොයාගෙන යන විමුක්ති මාර්ගය තුල තියෙන වැරද්ද පෙන්නලා එවැනි අයට එතනින් එහාට සත්‍යයක් කියලා දෙන එක. එහෙම නැතුව සමාජයේ සම්මත වැරදි කරන එක නවත්වන්න නෙමෙයි. ඒක පින්වතුනි සාමාන්‍ය සත්පුරුෂයෙකුට කියලා දෙන්න පුළුවන්. සාමාන්‍ය ලෝකයේ තියෙන සමස්ත සමාජය තුළ තියෙන වැරදි තියෙනවා නම් ඒ වැරදි වලින් අත් මිදෙන ක්‍රමයක් සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. එවැනි දෙයක් සඳහා නෙමෙයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. එවැනි අය ඒ කාලේ වෙනකොට අඩුයි. ඒ කාලේ ඉන්නේ විමුක්තිකාමී, සත්‍ය හොයන අය, සත්‍යවාදී අය. ඒ අය සත්‍ය හොයනවා. ඒ අයට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වන්නේ. ඒ අය සත්‍යවාදී, ප්‍රඥාවන්ත අය. විවිධ දර්ශන වලට කොටු වෙලා. ඒකයි විවිධ ආගම්. එතකොට දැන් විවිධ ආගම් තිබ්බනේ ඉන්දිය සමාජය අතරත් තියෙනවා. ඒ ආගම ගොඩනගන්නේ කොහොමද? ආගම ගොඩනගන්නේ යම් කිසි, දැන් අද වගේ වෙන ඇදහිලි භාවයක් එක්ක සීමාවච් එකක් නෙමෙයි, යම් කිසි විදියකින් සත්‍යයක් පෙන්නනවාද, ඒ සත්‍ය තුලින් විමුක්ති මාර්ගයක් කිස්මතු කරලා පෙන්නනවාද, අන්නේ සත්‍ය තුලින් පෙන්නන විමුක්ති මාර්ගය
ඒ ක්‍රමේ එක්ක කොටු වෙච්ච පිරිසක් ඉන්නවනම් ඒ කට්ටිය එක ආගමක්. ඊළඟට තවත් සත්‍යවාදී පිරිසක් තවත් විමුක්ති ක්‍රමයක් පෙන්වනවනම් ඒ කට්ටිය තව ආගමක්. එතකොට ඒ අයට අනුගාමිකව පිරිසකුත් හිටියා. ගියේ ඇත්තෝ. මේ විදිහට විශාල ආගම් ප්‍රමාණයක් තිබ්බා. හැබැයි මේ ආගම ගොඩනගන්නේ මොකක් එක්කද? දර්ශනයක් එක්ක. ධර්මයක් එක්ක. ක්‍රමයක් එක්ක. ප්‍රතිපදාවක් එක්ක. දැන් බෝධිසත්වයෝ ගිහි ගියේ නික්මිලා හොයාගෙන විමුක්තියක් හොයාගෙන යනකොට ඉස්සෙල්ලාම ගියා ආලාරකාරාම ළඟට. ඊළඟ උද්දකරාම පුත්ත ළඟට ගියා. ඒ අයගෙන් ඇහුවා විමුක්තියක් වෙන ප්‍රතිපදා. ජීවිතේ සත්‍ය වෙන ප්‍රතිපදා. ඒ අය දන්නේ යම් දෙයක්ද? ඒ අය දන්නේ යම් ප්‍රතිපදාවක්ද? ආලාරකාරාම දන්න ප්‍රතිපදාවක් තිබුණා. ඒක කියලා දුන්නා. ඉතාම කෙටි කාලයකදී අවබෝධ කරා. උද්දකරාම පුත් දන්න ප්‍රතිපදාවක් තිබ්බා. ඒක කියලා දුන්නා. ඉතාම කෙටි කාලයකදී අවබෝධ කළා. හැබැයි මෙතන විමුක්තියක් නැහැ කියලා තේරුම් ගත්තා. මේ සත්‍ය ඒ ඉගෙනගත්ත සත්‍ය තුල ඉන්න තාක්කල් පමණයි එයාට සැනසෙල්ලක් තියෙන්නේ. නමුත් සැබෑම විමුක්තියක් නැහැ කියලා අතහැරලා ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කළා. දුෂ්කර ක්‍රියා කරලා තේරුම් ගත්ත මොකද්ද? වැඩක් නැහැ. මේකෙන් ක්‍රමයක් හම්බින්නේ. ඒක අතහැරියා. ඒක අතහැරලා ජීවිතය ගැන හිතන්න පටන් ගත්තා. එක දින මහපදාන සූත්‍රය ලස්සනට විග්‍රහ කළා. ඇයි ලෝකේ සත්‍යය උපදින්නේ? ඇයි ලෝක සත්‍යය ජරා මරණයට පත්වන්නේ? ඇයි ලෝක සත්‍යය මේ දුක් විඳින්නේ? හොයන්න පටන් ගත්තා. හොයනකොට 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 ක්‍රමානුකූලව ජීවිතයේ සත්‍යය ඇතුළතින්ම අවබෝධ කරගන්න තියදුනා. අන්නේ ජීවිතයේ සත්‍ය ක්‍රමානුකූලව ඇතුළතින්ම අවබෝධ කරගැනීමේ ස්වභාවය තමයි පටිච්ච සමුප්පාද ධර්මය කියලා කියන්නේ. පටිච්ච සමුප්පාද කියන්නේ ඒකට. ඒ පටිච්ච සමුප්පාද ධර්මය ඒ සත්‍ය අවබෝධ කරගන්නට යෙදුනා ඒ උත්තර බුදුරජාණන් වහන්සේ. අවබෝධ කරලා ඒ විමුක්ති සුවයෙන් ජීවිතය ගත කරලා ඊළඟට කල්පනා කරලා බැලුවා මම ධර්මයේ දේශනා කරන්න කාටද? දේශනා කරන්න පුළුවන්ද මං අවබෝධ කරගත්ත ධර්මයේ? මුලින්ම තේරුණා වැටහුණා බෑ. මං අවබෝධ කරගන්න ධර්මයේ මේ ලෝකයට අවබෝධ කරන්න බෑ. මට වෙහෙසක් විතරයි වෙන්නේ. ඒ නිසා මම ධර්මයේ දේශනා කරන්න නෑ කියලා මන් දොස්සහය වුණා. මොකද ඒ ධර්මයේ අදාළ වෙන්නේ පින්වතුනි යම් කොටසකට. යම් කොටසක් කියන්නේ කොයි කොටසටද? ප්‍රඥාවන්තයෙට. ප්‍රඥාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. ඒතර ප්‍රඥාවන්තයි ලෝකේ ඉන්නට ඕනේ ධර්මය අවබෝධ කරගන්න. ඒ ප්‍රඥාවන්තයගේ ලක්ෂණය මොකද්ද? සත්‍ය හොයනවා. අද සමාජයේ සත්‍යයක් හොයනවද නැත්නම් තමන් අකමැති දේ අයින් කරලා කැමති දේ ලබා ගන්න හොයනවද? අකමැති දේ අයින් කරලා කැමති දේ ලබා ගන්නද හොයන්නේ? නිවන් දකින්න හොයන්නේ තේකනට නෙමෙයි. කොටින්ම කියවොත් නිවන් දකින්න කියලා හොයන්නේ තෝකමයි. සත්‍යවාදී නේ. මම කැමති නෑ ලෙඩෙවි මරණයට පත්වෙවි මේ සංසාරේ. අන්න මාව රක් රක් යන්න කැමති නෑ. එනිසා ඒක නැති කරන්න මම හොඳ සැපසේ මට ඉන්න පුළුවන් දුකක් නැති තැනක ඉන්න පුළුවන් නිවන් දැක්කහම. එතකොට දුකක් නැහැ. එතන තියෙන්නේ අද සමාජය ගත්තාම ඒකමයි. ඇත්ත හොයන්න නෙමෙයි. සත්‍යවාදී කෙනා හොයන්න පටන් ගන්නවා. මොකද හොයන්නේ? ඇයි උපදින්නේ? ඇයි ලෙඩ වෙන්නේ? ඇයි වයසට යන්නේ? ඇයි මැරෙන්නේ? ඇයි මේ ලෝකේ දුකක් ගෝචර වෙන්නේ? දුකක් ලැබෙන්නේ ඇයි? දුක කියන්නේ මොකද්ද? මෙන්න මේක හොයන්න පටන් ගන්නවා. එහෙම හොයන පිරිසක් තමයි කවුද? පස්වග මහණුන්. ඉස්ලාම් බැලුවේ පස්වග මහණුන්ට නිමේ ධර්ම දේශනා කරන්න. උද්දකරාම පුත්තට. එයා කොච්චර අවාසනාවක්ද පින්වතුනි. මේ ඇසලපුන් පොහේ දවසක බුදුරජාණන් වහන්සේ බලනවා හිමිදිරි පාන්දර ධර්ම දේශනා කරන ඇසලපුන් පොහේට කලින්. විමුක්ති සුවය විඳලා ඉවර වෙලා ඇසර පොයනේ ධම්මචක්කේ පැවැත්වේ බලනවා කාණ ධර්ම දේශනා කරන්න ඕනෙත් කියලා. බලනකොට මතක් වෙනවා කවුද? උද්දකරාම පුත්ත. අනේ මොකද වෙලා තියෙන්නේ? සතියකට කලින් මැරිලා. සතිය වෙනකොට ඒ සතියකට කලින් මැරෙනකොට ලෝකේ බුදු කෙනෙක් ඉන්නවද නැද්ද? ඉන්නව.
ඇයි බුදුරණෝ ධර්ම දේශනා කරේ බුදු වුණ වෙසක් පොය දවසේ ධර්ම දේශනා කරේ ඇසළ පොය දවසේ ධර්ම දේශනා කරන සතියකට කලින් බලන්නේ ධර්ම දේශනා කරන්න කලින් බලන්නේ එතකොට බුදුරණෝ හන්සේ බුදු වෙලා එනකොට විමුක්ති සෝය සති ගානක් විඳලා විමුක්ති සෝය සති ගානක් විඳලා ඊට පස්සේ බලන්නේ කොච්චර අවාසනාවන්ත පොවද්ද ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් ධර්මය දකින්න පුළුවන් කෙනෙක් බුදු කෙනෙක් ඉපදුච්ච යුගයක ඉපදුච්ච තැනක ඉන්නවා ඉපදිලා බුදුරයන් වහන්සේ ධර්ම දේශනා කරන්න හැබැයි හිතලා නැහැ ඒ වෙනකොට කොච්චර අවාසනාවක්ද ධර්ම දේශනා කරන්න හිතනකොට එයාගෙනම සිහි වෙනකොට අනේ මැරලා ගිහිල්ලා අන නියෝසඤ්ඤා නාසඤ්ඤායතන ඉපදිලා අවසනාවන් නිමේද කල්ප 80 දක් ආවිස කොච්චර අවාසනාවක්ද ඊළඟට ආලකරම් පුත්ත බලනවා එයාට දේශනා කරන්න අනි අවාසනාවක මහිමේ අද නම් දේශනා කරන්න ඕන කියලා හිතුනේ ඊ රාත්‍රියේ මැරලා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්මය අවබෝධ කරන්න පුළුවන් යුගයක ඉපදිලා ඒ මානසිකත්වයෙන් ඉපදිලා ඒ චින්තනයෙන් ඉපදිලා බුදු කෙනෙක් තමන් අරමුණු කරගෙන ධර්ම දේශනා කරන්න ඕන කියලා හිතලා කොහොමද ඒ වාසනාව නමුත් ඒක අවාසනාවක් කියන්නේ කලින් රාත්‍රියේ මැරිලා එතකොට බලන්න පින්වතුනි අපට ඒ අවාසනාව තාම නැහැ තාම නැහැ හැබැයි මතක තියාගන්න අපි ධර්මය අහුවට අපි තුල අර සත්‍යවාදී හිතන ගතිය නැත්තම් අපට තිය අවාසනාවම තමයි දැන් ආලාරකාරාමට උද්දකරාම පුත්තට නම් හිතන ගතිය තිබුණා බුදු කෙනෙක් ඉපදිච්ච යුගයේ ඉපදිලා හිටියා බුදු කෙනෙක් වොන් කෙරේ ධර්ම දේශනා කරන්න ඕන කියලා බලුවා නමුත් ඒ වෙනකොට වොන් මරුණා හැකියාවක් තිබුණා වාසනාව ඔක්කොම ටික තිබුණා ඇහුන්නේ නේ දෙක නේද ප්‍රධානමුනේ ඇහුන්නේ බුදු කෙනෙක් ඉපදලා නැද්ද බුදු කෙනෙක් ඉපදිලා ධර්මය ඇහුන්නේ අපට ධර්මය ඇහෙනවා අපට අවබෝධ කරගන්න බැරි නම් මොකද ප්‍රශ්නේ තියෙන්නේ සත්‍යවාදී නේ නේද අපි හැම වෙලෙම හොයන්නේ මොකද්ද එකක් අයින් කරලා එකක් ලබා ගන්න. එකක් අයින් කරලා එකක්. ඒ කියන්නේ අපි හැම වෙලෙම මමත්වයේ ආරම්භණය කරගෙන යන වැඩපිළිවෙළ තියෙන්නේ. එක්තර අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ඇවිදලා අහනවා ස්වාමීනි මේ ලෝකේ ජරා මරණයෙන් පීඩිත වෙලා ඉන්න මේ සත්වයෝ උත්සාහ කළ යුතුයි නේද කාමරාගේ දුරු කරන්න කියලා. නෑ 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 නෑ. ඒක නෙමෙයි උත්සාහ කරන්න ඕනේ. ජරා මරණයෙන් පීඩිත වෙලා ඉන්න මේ සත්වයෝ උත්සාහ කළ යුතුයි සක්කාය දිට්ඨිය දුරු කරන්න. මමත්වය හා බැඳුණු බැම්ම දුරු කරන්න. ඔකයි ප්‍රධානම කාරණාව. අපට තියෙන පිංගුතුනි මමත්වය හා බැඳුණු බැම්මක්. ඒ නිසා තමයි මම දුක් විඳින එක අයින් කළා මම සැප විඳින්න හොයන්නේ. දැන් බැඳිලා නැද මමත්වය බැම්මින්. මමත්වයේ බැම්මින් බැඳිලා. මමත්වයේ බැම්මින් බැඳෙන්නේ ඇත්තකට නෙමෙයි බොරුවකට. ඔකයි ප්‍රශ්නේ තියෙන්නේ. මමත්වයේ බැම්මෙන් බැඳෙන්නේ ඇත්තකට නෙමෙයි බොරුවකට. ඔකයි ප්‍රශ්නේ තියෙන්නේ. මමත්වයේ නම් වූ බැම්මෙන් බැඳෙන්නේ සත්‍යයකට නෙමෙයි බොරුවකටයි. ඔකයි ප්‍රශ්නේ. මොකද්ද බොරුව? දැන් ඔබ නිගමනට හිතලා බලන්න පින්වතුනි. ඔබට මමත්වයේ බැම්මෙන් බැඳෙන්න පදනම මොකද්ද කියලා ඔබට හොයාගන්න පුළුවන් ද ඔබගේ ජීවිතය තුළ ඒ මම ගිහිල්ලා කොහේ හරි පදිංචි වෙන්න මම ගිහිල්ලා කොහේ හරි අල්ලගන්න ඒ මම කොතනද ඉන්නේ කියලා දැන් ඔබට වෙන රූපයක් පේනකොට ඔබට පේනව නේද මට පේනවා සද්දයක් ඇහෙනකොට මට ඇහෙනවා ඔක්කොම මට නේද වෙන්නේ මම නිවන් දකින්න කැමතියි මම දුකින් නිදහස් වෙන්න කැමතියි හැබැයි මම ඇති උනේ මම කියන්නේ මොකද්ද කියලා හොයලා තිබ්බද හොයලා තිබ්බනේ ඔබ මම කියලා ගන්නේ මොකේද කියලා බලන්න හිතලා මම කියලා ගන්නේ කුමකටද අතටද ඇඟටද මොකකටද මම කියලා ගන්නේ ගන්න මම කොහේ හරි ඉන්නවද බලන්න කොහේ හරි ඉන්නවද කියලා මම ඉතින් අපි කොහොමද එහෙනම්
මම කියලා ගන්න කොතනකවත් ඉඩක් නැත්තම් අපි මම කියලා අරන් ඉන්න කාරණාව තුල සත්‍ය වදන මද්ද තියෙන්නේ අසත්‍ය වදන මද්ද තියෙන්නේ අසත්‍ය වදනමන්නේ අසත්‍ය පදනමක ඉන්න ජීවිතයේ සත්‍යවාදීද අසත්‍යවාදීද අසත්‍යවාදී අසත්‍යවාදී පදනමක් එකනම් තියෙන්නේ අන්න එතෙන්ද බුදුදහම ප්‍රායෝගික වෙන්නේ නැහැ පංචවග්ගයලගේ බාහිරින් ඇහෙන කාරණාව නොපිළිගැනීමයි හේතු ඇති උනේ නමුත් එයාලගේ ජීවිතයේ සත්‍යවාදී බාහිරින් පිළිගත්තේ නැහැ ඇහෙන කාරණාව ඊළඟට අර ශ්‍රමණෝර බොරු කියන්නේ නැහැ කියලා කිව්ව ගමන් පිළිගත්තා අන්න ඇහුවා කොණ්ණඤ්ඤ දහම දැක්කා අඤ්ඤා කොණ්ණඤ්ඤෝසි කොණ්ණඤ්ඤෙන් අවබෝධ කළා කියලා බුදුරජාණන් වහන්සේට සතුටක් ඇති වුණා ඇයි සතුටක් ඇති වුණේ මම අවබෝධ කරගත් ධර්මය මේ ලෝකයේ කෙනෙක් අවබෝධ කරගත්තා නෑ අඤ්ඤාසිවත බෝ කොණ්ණඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ණඤ්ඤෝ උදාණියක් කොණ්ණඤ්ඤෙන් අවබෝධ කළා කොණ්ණඤ්ඤෙන් අවබෝධ කළා සතුටක් ඇති වුණා එනිසා අඤ්ඤා කොණ්ණඤ්ඤ කියලා නම වැදුනා අවබෝධ කරපු කොණ්ණඤ්ඤ කියලා නම වැටුණා ඒතර මෙන්න කොණ්ණඤ්ඤ අවබෝධ කරගත්තී ඔහුට තිබුණා සත්‍යවාදී හිතන ගතිය සත්‍යවාදී හිතන ගතිය තිබිච්ච නිසා තමයි ඒ යථාර්ථවාදී භාවයත් එක්ක දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබුණා නැත්තම් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ නැත්තම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න හම්බෙන්නේ නැහැ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් උනේ ඒ සත්‍යවාදීව හිතනකමක් තියෙන නිසා එතකොට පින්වතුනි මෙන්න මේ විදිහට බුදුදහමක් අපේ ජීවිතේට අහන්න පුළුවන්කමක් ලැබුණොත් කොයි විදිහෙද සත්‍යවාදීව ජීවිතය ගැන හිතනකොට ඒ සත්‍යවාදී හිතීමත් එක්ක මමත්වයකට ඉඩක් නොවෙන මම කියන බොරුව දකින්න පුළුවන් ඇත්තක් අහන්න ලැබෙනවා නම් ඒ ජීවිතේ අසත්‍ය තුල läගගන්නේ නැතුව ඉන්න පුළුවන් läග නොගැනීමකටපත් වෙන අසත්‍යයක් එක්ක läග ගැනීමකට නොයන සත්‍ය කරා යන දහමක් අහන්න පුළුවන් නම් ඒක පින්වත්තුනි වාසනාවක් නෙමෙයිද ඒක වාසනාවක් විද්‍යාඥයෙක් ලෝකේ යම් කිසි න්‍යායක් ඉගෙන ගත්තා නම් ඒ න්‍යාය කියලා දෙන්නේ කාටද මොන්ටිසෝර ළමයින්ට කියලා දෙනවද කියන්නේ විද්‍යාඥයෙක් යම් කිසි ගැඹුරු න්‍යායක් ඉගෙන හොයා ගන්නවා එක්කෝ මහාචාර්යවරුන්ට නැත්නම් ඒ වගේම අයට නේද කියලා දෙන්නේ එයාලා නොදන්නා දෙයක් තමයි හොයාගත්තේ එවැනි අයටයි කියලා දෙන්නේ මොන්ඩිසෝර ළමන්ට කියලා දෙන්න යන්නේ නැහැ එහෙනම් ඒ අයගේ විද්‍යාඥයන්ගේ යමක් ඉගෙන ගන්න ඒ කෙනාට අර හැකියාව ඇතිලා තියෙන්නට ඕනේ අන්න ඒ වගේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න අපි තුල ගොඩනගලා තියෙනවනේ මොකද්ද සත්‍යවාදී බව ප්‍රඥාව අපිටුල ගොඩනැගිලා තියෙන්න ඕනේ සත්‍යවාදී බව ප්‍රඥාව අපිටුල ගොඩනැගිලා නැත්නම් අපට ඒ ධර්මය අවබෝධ කරගන්න බෑ ඒක හොඳට තේරුම් ගන්න අපි මොන දේ ඇහුවත් මොන දේ කරත් අවබෝධ කරගන්න බෑ සත්‍යවාදී අය ගුණවත් සත්‍යවාදී අය සත්පුරුෂයි පිළිගොතන සත්‍යවාදී අය දුස්සීලයිද නෑ නෑ එතකොට යාලා රකින්න සීලේ ස්වභාවය බලෙන් සමාදන් වීමක් වෙලා නැහැ. අන්න එකට කියන ආර්යකාන්ත සීලයක් උපදිනවා යාලට. ඒ සත්‍යවාදී කෙනෙකුට ධර්මයක් ඇහුණා. සත්‍යවාදී අයගේ හිත විසිරිලා නැහැ. සත්‍යවාදී අයගේ හිත සමාධිමත්. බුදුරන් වහන්සේ සද්දම්ම සම්මෝස සූත්‍රවල පැහැදිලි කරනවා
යමෙකුට ධර්මය අහද්දී ඒ ධර්මයේ තේරුම් ගන්නට නම් තේරුම් ගන්නට චිතෙහි එකඟභාවයක් තියෙන්නට ඕනේ. විසිරුණු සිතක් නැති වෙන්නට ඕනේ. හොඳට තේරුම් ගන්න අද අපි ගොඩාක් කාලවලට ධර්මයක් අහනවා කියන කාරණාවටි විදි හිතේ සමාධියක් තිබිය යුතුයි කියන එක ගැන හිතන්නේ නැහැ වැඩි. ධර්මයක් අහන්න ඒකට යොමු වෙච්ච බවක් තියෙන්නට ඕනේ. ඒ යොමු වෙච්ච බවත් එක්ක තමයි ධර්මයක් අහන්න පුළුවන්කම ලැබෙන්නේ. අහන්න. අහලා ඒක තේරුම් ගන්න. නැත්තම් ඒක හරියට ඇහෙන්නේ නැහැ. එනිසා හොඳට තේරුම් ගන්න ධර්මයක් අහන්න ලොකු සුදුසුකමක් තියෙන්නට ඕනේ. එකඟ භාවයක් තියෙන්නට ඕනේ. හැකියාවක් තියෙන්නට ඕනේ. ඒ වගේම ධර්මය ඒක සත්‍ය කරා යමු වෙච්ච අය ගුණවත්. දැන් ඔහොම කියද්දී ඔබට හිතෙන්න පුළුවන් අඟුලිමාල සුනිත සෝපාකල ඒ වගේ අය පිළිබඳ. එයාලා මහා ප්‍රඥයි. දැන් අඟුලිමාල වුණත් මිනිසු මැරුවේයි. හොඳට හිතලා බලන්න. ගුරුවරයාට ගුරු පඬුරු දෙන්න. ඒකට නේද? විරුද්ධයක නෙමෙයි. ගුරුවරයාට තියෙන ගුරු භක්තිය. අර කරන වැඩේ ගැන ඒක අදාළ නෑ. ගුරුවරයාට ගුරු භක්තියටයි ඒ සියල්ලම කරේ. එතකොට බලන්න එහෙනම් පින්වතුනි ඒ අයට පවා ඒ හැකියාවෙන් යුක්තයි. සත්‍ය පෙන්නපු තැනදී වැරදි කාරණාවෙන් අයින් කරපු තැනදී ඒ අසාමාන්‍ය අයට ඒකට ඒකට අහන කියන කෙනාගේ හැකියාවක් තියෙනතෝ ඒ හැකියාව උපරිම තියෙන කාටද? බුදුරජාණන් වහන්සේට. සුනිත සෝපාක වගේ අය ලොකු දේවල් ඉගෙන ගන්න නෑ. නමුත් ප්‍රඥාවන්තයි. විශාල ප්‍රඥාවක්. චොල්ලපන්තක ස්වාමීන් වහන්සේ මතක හිටින්නේ. නමුත් ප්‍රඥාවෙන් යුක්තයි. හිතන ගතියෙන් යුක්තයි ජීවිතේ පිළිවන්න. අපි අද හිතන්නේ හිතන ගතියෙන් යුක්තයි කියනකොට ලොකු දැනුමක් තියෙනවා කියලා. ඒ කියන්නේ ගොඩාක් දේවල් විස්තර වශයෙන් දන්නවා කියලා. නෑ නෑ ඒකට නෙමෙයි හිතන ගතිය කියන්නේ. ඒකට කියන්නේ දැනුම. හිතන ගතිය කියන්නේ ජීවිතේ බොරුවේ ලැග ගන්න නැතුව හැම වෙලෙම ජීවිතේ හොයනවා. මොකක්ද මේ කියන්නේ? මොකක්ද මේ කියන්නේ? ඒක මහා කාමවිභංග සූත්‍රයේ ආදි දේශනා තුළ පැහැදිලි කරනවා. ප්‍රඥාවට හේතුවකින් කුසල ගවේසි. කුසලයේ මොකද්ද? අකුසලයේ මොකද්ද? මේක හොයන ගතිය. මේක හොයනවා. ඒ සත්‍ය හොයනවා. මෙන්න මේ හොයන ගතිය ජීවිතේ ගොඩනගනු තැනයි පින්වතුනි. බුදුරයන් වහන්සේගේ ධර්මය අහන්න පුළුවන්. අද අපි ගොඩාක් වෙලාවට බුදුරයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරා යන එක අපි ඊළඟ ජීවිතයකට දාලා වෙන සාසනයකට දාලා නැත්නම් අපි හැම වෙලෙම අර පාර්ථනාවක් පැතීමක් විතරක් තියෙන නිසා අර ඇත්ත හොයන ගතිය දැන් ලැබුණ කාරණාවේ සත්‍ය හොයන ගතිය ඉක්මිලා ඒකයි වෙලා තියෙන්නේ. එහෙම නැතුව කන් යමාගෙන අර ආලාරකාරාම උද්දකරාම පුත්තක ලැබුණ අවාසනාව ගැන ඒ අවාසනාව ඔබට උරුම නොවෙන්න කන් යමාගෙන ඒකට අවධානය යොමු කරගෙන මේ බුදුරයන් වහන්සේ පෙන්වා දෙන ඒ නිබ්බේධික පරියාය සූත්‍රය නැත්තම් එකෙන්ද කලකිරෙනවා කියනකොට අද අපි ගොඩක් මතක් වෙන්නේ පින්වතුනි එපා වෙනවා. ඒ කියන්නේ අර නිකන් කබ කඳුළු පෙරාගෙන ඊළඟට දත් මදින් නැතුව ඇඳුම් හොදන් නැතුව ජීවිතේ එපා වෙලා ඉබාගාත යන නෑ නෑ ඒකට නෙමෙයි කලකිරෙනවා කිය. ඒක එපා වීම. සත්‍ය තේරුම් ගත්ත තැනදී ඒ එක එකතු නොවී ඉන්න එකයි පින්වතුනි බුදුදහමින් පෙන්ලා දෙන්නේ. සත්‍ය තේරුම් ගත්ත තැනදී ඒ එක් එකතු වෙන්න තියකයි. ඒ කියන්නේ සත්‍ය තේරුම් ගත්තාම බොරුවෙක් එකතු වෙනවද? සත්‍ය තේරුම් ගත්තාම බොරුවෙක් එකතු වෙන්නේ නැහැ. සත්‍ය තේරුම් ගත්ත තැනදී බොරුව එක්ක ඉන්නේ නැතිකම ඒ ලැග ගන්නේ නැතිකම අන්න ඒකයි බුදුදහම තුළ පෙන්වන සත්‍ය. එහෙම නැතුව පින්වතුනි අර ජීවිතේ අපි දකින මුස්පේන්තුකමට නිමෙයි එපා වීම කියන්නේ. රටපාල සූත්‍රයේදී පැහැදිලි වෙනවා ඒ කාලෙත් අද කාලේ වගේම ගිහි ගිය අතහැරලා මහාන වෙන්නේ ගිහිලා තියෙන්නේ කියන්නේ මහාන වෙන්න යනවා කියලා කියන එකට සමාජයේ සාමාන්‍ය සමාජයේ තුල සම්මතය ප්‍රඥාව නැති සමාජයේ තුල සම්මතය මොකද්ද? භවභෝග සම්පත් නැත්තම් ඊළඟට ලස්සන නැත්තම් ඥාති මිත්‍රාදීන් නැත්තම් ලෙඩන
වයසට ගිහිල්ලා නම් අන්න දැන් සුදුසුයි මොකද්ද මහාන වෙන්න මොන සමාජයේ දෙක තියෙන්නේ අඥාන සමාජයේ ලක්ෂණ අඥාන සමාජයේ හිතන්නේ එහෙම ධනිය නැත්තම් ඉගෙන ගන්න ක්‍රමයක් නැහැ දැන් මහානොත් ඉගෙන ගන්න පුළුවන් ඊළඟට අන්න දැන් ඉතින් වයසට ගිහිල්ලා ඉවරයි දැන් ඉතින් කර කියා ගන්න දෙන්න දැන් පත්ත කරලා ඉන්න එකට වටිනව මහාන වෙන්නේ මේකට නිමේ පිංවතුනි ඒ හට්ටපාල සුත්‍ර පැහැදිලි කරනවා ඒක නිමේ මහානකමට සුදුසු වන්නේ ප්‍රඥාව අර හට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා හට්ටපාල ස්වාමීන් වහන්සේ ලස්සනයි ධනෙන් යුක්තයි පරිවාර සම්පත්තියෙන් යුක්තයි එහෙම බහිල රෝගයක් නැහැ හරි තරුණයි ලස්සනයි මේ ලෝකයේ ස්වභාවය මොකද්ද හැම වෙලෙම ලෝකයේ ස්වභාවය තමයි හත්තුතු වෙන්න බෑ ලැබිච්ච දේ හත්තුතු වෙන්න බෑ තව එකක් හොයනවා ඌනෝ ලෝකෝ අතිත්තු තණ්හා දාසෝ තණ්හාවට දාස වෙලා හිස් අලුතෙන් එකක් හොයන ඕකයි ගතිය හත්තුතු වෙන්න බෑ ලැබිච්ච කාරණා ලැබිච්ච කාරණා හත්තුතු වෙන්න බැරිකමත් එක තමයි තව හොයන්නේ එතකොට මෙන්න මේ විදිහේ ජයක් නැති අතුලත ජීවිතය ගැන හොයන අයටයි බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන රට්ටපාල කුමාරයත් අතුරත ජීවිතය ගැන හෙව්වා. අතුරත ජීවිතය ගැන හොයපු නිසා තමයි රට්ටපාල කුමාරයට පුළුවන් වුණේ. ඒ සියල්ලක් මතහැරලා යන්න. එන හොඳට තේරුම් ගන්න ජීවිතයේ සත්‍ය හොයන අයට යථාර්ථය හොයන අයට බොරුව තුල läගගෙන වාසය නොකරන අයට බොරුවක් පස්සේ දුවන් නැති අයට කාගේ දහමද බුදුරයන් වහන්සේගේ ධර්මය දාලා වෙන්නේ.